අයිවාන් කැනඩාව අපි ඔයාලව ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ඉතින් අද අපි ඉන්නේ ගොඩක්ම ගොඩක් ලස්සන තැනක. ඔයාලට මගේ පිටිපස්සෙන් බැලුවෝ දැනටමත් ඔයාලා දන්නා ඇති මම අද මේ ඉන්නේ කොතනද කියලා. ඉතින් මේ තමයි ලේක් ලුයිස් කැනඩාවෙම ගොඩක්ම ලස්සන තැන. ඉතින් අද අපි ඔයාලව එක්කගෙන ආවේ විශේෂම තැනකට, ඒ වගේම කියන්න ඕනේ විශේෂම පාරක. ඉතින් අපි අද මෙතෙන්ට ආවේ ලෝකේ තියෙන ලස්සනම හයිවේ වලින් එකක. ඉතින් ඔයාලට අපි ආපු සම්පූර්ණ ජර්නි එකම පෙන්නනවා. ඉතින් මේ වීඩියෝ දිගටම බලන්න කියලා ආරාධනා කරනවා. මේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ආයමත් අලුතෙන් එකතු වෙන අය, ඒ වගේම අපි පටන් ගත්ත දවසේ ඉඳලාම මෙච්චර කාල අපිත් එක්කම ඉන්න ගොඩ පිරිසක් ඉන්නවා. ඉතින් හැම දෙනාටම ස්තුතියි. ඉතින් ඔයාලා හින්දා තමයි අපි මේ වගේ වීඩියෝස් කරන්න තව තවත් දිරිමත් වෙන්නේ. දැන් මේ ඈතින් තේන්නේ පළවෙනිම දර්ශනයේ රොකී කඳුවල. තව ටිකක් අපි යන්න ඕනේ කිට්ටුවට යන්න. දකින්න ඇති අපිත් එක දැනන් හිටියේ නැහැ. Icefields Parkway එකට ඇතුල් වෙද්දී පාස් එකක් ගන්න ඕනේ. ඉතින් අපි මෙතන නවත්තන්නේ නැතිව කෙලින්ම ලේක් ලුයිස් යන හින්දා අපිට ඩොලර් 10ක් තමයි ගියේ පාස් එකට. Thank you.
ඔයාලට මං වටපිටාව පෙන්වන්නම්. අයිස්ෆීල්ඩ් පාක්වේ එක කියන්නේ හරිම ලස්සන හයිවේ එකක්. ඉතින් අපි ඔයාලා දන්නවා කැනඩාව අපි ගොඩක් පැන්වල ඇවිදලා තියෙනවා. ඉතින් අපි ගියපු හයිවේස් එක බලද්දී ඇත්තටම මේක ගොඩක්ම ලස්සන හයිවේ එකක්. ඉතින් ඇත්තටම පිළිගන්න පුළුවන් මේක ලෝකේ තියෙන ලස්සනම හයිවේ එකක් කියලා. ඉතින් අපි ඔයාලට වටපිට පෙන්වන්නම් ලේක්ලොයිස් යනකම්ම. දැන් අපි මෙතන චුට්ටක් බැස්ස ඇත්තටම බහින්නේ නැතුව යන්න බැරි වුණ හින්දාම එච්චර ලස්සනයි වටපිටාව. චුට්ටක් සීතලයි, මොකද අපි ඉන්නේ ටිකක් කන්ද උඩට වෙන්න හින්දා. දැන් මගේ පිටිපස්ස ඔයාලට පේන්නේ බෝලේක් එක. ඉතින් ඔයාලා අනිවාර්යෙන්ම ජස්පර් එනවා නම් ලේක්ලොයිස් යන්න අමතක කරන්න එපා. ජස්පර් ඉඳලා ලේක්ලොයිස් යද්දී ඔයාලට ගොඩක්ම ලස්සන තැන් හම්බ වෙනවා. ඉතින් නවත්තලා බලන්න පුළුවන්. විශේෂයෙන්ම ඔයාලට මේ වගේ ගොඩක් ලස්සන ලේක්ස් හම්බ වෙනවා. බෑන්ෆ් ලේක් වල තියෙන විශේෂත්වය තමයි මේ ලේක්ස් වල තියෙන පාට. ඉතින් හරිම ලස්සන නිල් පාටක් තියෙන්නේ, අමුතුම විදිහේ නිල් පාටක්. මේක ඇත්තටම එඩිට් කරපු දෙයක් නෙමෙයි, ඇත්තටම මේ පාට තමයි. Thank you.
මේ වගේම ලස්සන වීඩියෝ එකක් අරගෙන ආයෙ හම්බ වෙන්න මේ කැනඩාවේ.